සැමදා සමහන් සැමදා සුවෙන් ඉස්සන දිග මෝසම සක්‍රිය වීමත් සමග පවතින අධික වැසි හේතුවෙන් දිවිනි ප්‍රදේශ රැසකිට අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා. ඇදහැලෙන තද වැසි සමග දින ගණනාවක් තිස්සේ තවමත් ජලයෙන් යටව තිබෙන සෝමවතිය පුදුමයි මේ. මුරගහකන්ද ජලාශය හා පරාක්‍රම සමුද්‍රයේ වාන්තිරට විවෘත කිරීමත් මහවැලි ගඟ පිටාරගලීමත් නිසා සෝමවතිය පුදුබිම මෙලෙස යට වී තිබෙනවා. පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සැහැල්ලු වාහන දහවනිය ඊයේ පස්සරු දෙකේ සිට නතර කිරීමට බලධාරීන් පියවරගත් අතර මනම්පිටියේ සිට කදුරුවෙල දක්වා ගමන් කළ හැක්කේ දුම්රියෙන් පමණයි. මුරගහකන්ද ජලාශයේ වාන්දරටු දෙකක් මේවන විට විවෘතව ඇති අතර ඉන් අබන් ගඟට මුදා හැරෙන ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 3000ක්. මේ හේතුවෙන් අත්තන කඩවල, ජඹුරේවල, මඩුදොමන ආදී ප්‍රදේශවල කුඹුරු අක්කර කරනාවක් ජලයෙන් යට වී තිබෙනවා. මහවැලි අධිකාරිය සඳහන් කරන්නේ අමන් ගඟේ ජල ධාරිතාවය ඉහළ යමින් පවතින බැවින් ගඟ පරිහරණය කරන ජනතාවට ප්‍රවේශම් වන ලෙසයි. මේ අතර ඉංගිරිමිටිය රාජාංගනය සහ ගල්නෑව ජලාශයද මේ වන විට වාන් දමමින් පවතිනවා. ඊ රාත්‍රී ඇදහැරෙනු අධික වර්ෂාවත් සමග බණ්ඩාරුවෙල බිඳුරු වැව සිට මදුවැල් පතන මාර්ගයට ගසක් කඩා වැටි දුරකථන රැහැන්වලට හානි සිදුව තිබෙනවා. මේ අතර බදුල්ල වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හාලියල අඹවක ප්‍රදේශයේදී ඊට ඉහළින් තිබූ පස්කණ්ඩියක් ඊරාත්‍රියේ කඩාවැටි මාර්ගයේ එක් මන්තිරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත්තේ මෙලෙසින්. හාලියල නිලුදණ්ඩ ගම්මානයට ගමන් කරන මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. ඒ එම මාර්ගයට ඉහළින් පිහිටි නිවසක පස්කන් දක්නා යෑමෙන් දිවිනිට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් බදුල්ල, මහනුවර, මාතලේ, මොන්ට්‍රාගල සහ නුවරලි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයක් සඳහා නායයම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.